කොමිසම එක්කා එකුට කෝටි එකහමාරක් වැය කළත් ජනපති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 19 දෙනෙක් හැංගිලා කියලා සාලිය කුමාර ලියන. මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 19 දෙනෙකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළා. මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවද ඔහු කියනවා. ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක් කෝටි එකහමාරක් පමණ වැය කරන බවත් ඔහු කියනවා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බවත් ඔහු කියනවා. මෙවර ජනාධිපතිවරණයේදී 39 දෙනෙක් සූදානමින් ඉන්නවා. අපේක්ෂකයන්ගෙන් එක් අයෙකු මිය ගියා. ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර ස්වාධීනව තරඟ කරන අපේක්ෂකයෝ 10 දෙනෙකු පමණ සිටින බව විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කළා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර් කටවුට් භාවිතයේ අවම වී ඇතැයිද ඔහු කියනවා. ඒ ඉතා හොඳ තත්ත්වයක් බවද සඳහන් කළා තියෙනවා. ඒක නම් වටිනෝ. හැබැයි අනිත් කතාව කතා කරමු. හරිද? කොමිසම එක් අයෙකුට කෝටි එකහමාරක් වැය කරනවා. බලන්න අපේක්ෂකයෝ වැඩි වෙන්න යන සල්ලි කන්දරාව කොච්චරක්ද කියලා. 39 දෙනාගෙන් 19 දෙනෙක් හැංගිලා කිසිම ප්‍රචාරක කටයුත්තක් නැහැ. මේගොල්ලෝ කාගේ හරි සල්ලි ටිකක් අරගෙන ආපු අයද? කාට හරි මුක්කු ගහන්න බලාගෙන ආපු අයද? කවුරු හරි ප්‍රවර්ධනය කරන්න බලාගෙන ආපු අයද කියලා ඔයලා බලන්න. ඒකයි අප මුදල් වැඩි කිරීමේ අවශ්‍යතාව තියෙන. හරිනම් දැන් ජන වරමක් තියෙනවනන්නේ තමන් එන්න ඕනි මැතිවරණයට. ඒක තියෙනවා කියලා විශ්වාස කරගෙන එන්න ඕනි. එතකොට ඒක නැති වෙලා ඇපත් නැති වෙනවනම් ඇප කියන්නේ යම් ප්‍රතිශතයක්නේ ඡන්දවලින්. ඒ ප්‍රතිශතය ගන්නවත් බැරුව ඉදිරිපත් වෙනවා නම් ඇපේට 125 නෙමේ එක්කෙනෙක්ට යන කෝටි එකහමාරය ඇපේට තියන්න ඕනි. නිකන් හිතන්න 125ක් අරගෙන ඇපත් නැතුව ඒක කැන්සල් වෙනකොට කෝටි එකහමාරෙන් කෝටි එකයි කාලක් ඊට පස්සේ රජයේ මුදල් වැය වෙනවා. අනාගතයේ 125 දක්වා ඇප මුදල් වැඩි කළත් ඒ නිසා පුළුවන් නම් ඇපේ කෝටි එකහමාරටම තියන්න ඕනි. රජයේ මුදල් කාබාසිනයන් ඕන තත්ත්වයට පත් කරගන්න.